දෙම් තියාගෙන යන්න. කොහොමද හිත වෙන වෙන අරමුණු වලට යනවා හැබැයි ඒ ගැන පසුතැවිල්ලක් ඇති කරගන්න නැතුව හිමීට හිත නැවතත් අරමුණේ තියාගන්නවා. ආයෙත් හිත වෙන අරමුණකට යනවා කලබල වෙන්නේ නැතුව ඕනට දන්නඩු වෙන්නේ නැතුව හිතට බනින්න යන්නේ නැතුව තමන්ට දෝෂ ආරෝපණය කරගන්න යන්නේ නැතිව ඒ අන්තයට යන්නේ නැතුව ආයෙත් ගෙනල්ලා හිත මේ හුස්ම රැල්ලේ තියෙනවා. ඒකාත්කින් අපිට සෑහෙන ආත්මනුකම්පාවක් කරුණාවක් අවශ්‍ය වෙනවා මේ වැඩේ සාර්ථක කරගන්න. ඉතින් නැවත නැවත මේ කටයුත්තේ නියැලෙනකොට මේ යෝගාවචරයට පුළුවන්කමක් ඇති වෙනවා. දැන් මේ හුස්ම රැල්ලේ වැඩි වාර ගානක් තමන්ගේ අවධානය පවත්වා ගන්න. දැන් එතකොට දැන් මෙහෙම පොඩ පොඩ යාදී වුණ වෙනකොට දැන් හුස්ම රැලි වාර 10ක ඔන්න අවධානය පවත්වන්න පුළුවන්. හුස්ම රැලි වාර 20ක අවධානය පවත්වන්න පුළුවන්. මේ විදිහට දැන් ටික ටික මේ යෝගාවචරය දියුණු වෙනවා. දැන් මෙහෙම දියුණු වෙන්න දැන් මේ හිත ටික ටික හුස්ම රැල්ලේම නිකන් නතර වෙන ගතියක්. හුස්ම රැල්ලේම පිහිටන ගතියක් ඒ තුලම දිගට තියෙන ගතියක් දැන් මේ යෝගාවචරය හඳුනගන්න. දැන් හුස්ම රැලි 50ක්, 60ක්, 100ක්, 150ක් මේ විදිහට දැන් හුස්ම රැල්ලේම තියෙනවා. දැන් එතකොට සතිමත් වෙලා තියෙනවා. භාගතුන් වහන්සේ පෙන්න දෙනවා ආනාපාන සතිය වඩද්දි හුස්ම ගන්න එක ගැන දැනුවත් වෙන්න, හුස්ම හෙළන එක ගැන දැනුවත් වෙන්න. දැන් මේ විදිහට දැනුවත් වෙමින් කාලය ගත කරද්දි දැන් ඔන්න අපි හිතමු මේක සාර්ථක වුණා. දැන් මෙතන නතර වුණොත් මේ මට්ටමින් කෙනෙක් නතර වුණොත් අන්න අර අන්තයට ආයේ වැටෙනවා. දැන් මේ පියවර සාර්ථක වුණා. සතිය හොඳට පිටලා තිනවා. වෙන අරුමුණු වලට හිත යන්නේත් නැහැ. හුස්ම රැල්ලේම හිත තියෙනවා. හැබැයි අපි එතන නතර වෙලා. ඉන් එහාට මොකක්වත් කරන්න යන්නේ නැහැ. එතකොට අන්න අපි තුළ නතර වීමක් තියෙනවා. හැබැයි අපි දඟලන්න ගියොත් ඔන්න ආයෙත් හිත පිට යනවා. වෙන වෙන අරුමුණු වලට යනවා. එහෙමනම් මෙතෙන්දෙත් තියෙනවා අපේ මේ කියපු ගාථාව මතක් කරගෙන අපිට කළ යුතු යමක්. එම් කුමක්ද? මේ හුස්ම රැල්ල දිහා බොහොම විමසිල්ලෙන් බැලීම. අපි සම්ප්‍රජඤ්ඤය මේකට එකතු කරන්න අවශ්‍යයි. මේ අරමුණ දිහා සියුම්ව බලන්න අවශ්‍යයි. විමසිල්ලෙන් බලන්න අවශ්‍යයි. එතකොට තමයි අපිට තේරෙන්නේ මේ අරමුණ අපි හිතමු දීර්ඝව දැනෙන අරමුණක්ද, දීර්ඝව දැනෙන හුස්ම රැල්ලක්ද, එහෙම නැත්නම් කෙටිව දැනෙන හුස්ම රැල්ලක්ද, එමත් නැත්තම් මේ ආශ්වාසයේ උණුසුම්ද, මේ ආශ්වාසයේ සිසිල්ද, මේ ප්‍රශ්වාසයේ උණුසුම්ද, මේ ප්‍රශ්වාසයේ සිසිල්ද, කොයි නාස්පුඩුවෙන්ද මේ ආශ්වාසය ඇතුල් වෙන්නේ, කොයි නාස්පුඩුවෙන්ද මේ ප්‍රශ්වාසය පිට වෙන්නේ කියලා මෙන්න මේ සියුම් සියුම් ගති ලක්ෂණ කීපයක් අපි විමසන්න උත්සාහන්ත වෙනවා. ඒතොර මෙන්න මෙතෙන්දී අපිට කළ යුතු යමක් තියෙනවා. අපි මුකුත් නොකර හිටියොත් මෙතෙන්දී අපි නින්දර වැටෙනවා. එහෙම නැත්තම් මේ කියන ඒ අනිකුත් කුසලතාවයන් දිනු කරගන්න බැරි වෙනවා. අපි සතිමත් භවයෙන් විතරක් සෑහීමකටපත් වෙනවා. නමුත් මෙතෙන්ට දැන් අපි සම්පජඤ්ඤය එකතු කරන්න අවශ්‍යයි. ඒ තුලින් තමයි අපි ඉදිරියට යන්නේ. ඒ වගේමයි අපි අනවශ්‍ය විදිහට දඟලන්න ගියොත් හිත ආයෙත් විසිරෙනවා. අධික වීරයක් ප්‍රදන්න ගියොත් ආයෙත් හිත විසිරෙනවා. එහෙනම් අන්නේ සමබරතාවය ඇතිව තමයි දැන් ඉස්සරහට යන්නේ. ඔන්න දැන් අපි නැවතත් මෙතෙන්දිත් අර මැද මාවත හරහා ඔන්න දැන් ඉදිරියට යනවා. දැන් එතකොට යෝගාවචරයට තේරෙනවා මේ අවස්ථාවේදී උණුසුම් බවක් දැනෙනවා, මේ අවස්ථාවේදී සිසිල් බවක් දැනෙනවා, මේ අවස්ථාවේදී දිගට දැනෙනවා, මේ අවස්ථාවේදී කෙටිව දැනෙනවා. දැන් පොඩ පොඩ එයා තුළ මේ බොහොම සියුම් අරමුණක ඒ සියුම් ගති ලක්ෂණ දැනගැනීමේ කුසලතාවය පොඩ පොඩ වර්ධනය වෙනවා. දැන් මේක තව තව සාර්ථක වෙන්න දැන් එයාට තේරෙනවා මේ හුස්ම රැල්ල එක පාරටම පටන් ගන්න නැහැ, එක පාරටම අවසන් වෙන්නේ නැහැ. මේක තියෙනවා එක්තරා ක්‍රමානුකූල බවක්. ඒ ක්‍රමානුකූල බව තේරුම් ගන්න මේ යෝගාවචරය උත්සාහන්ත වෙනවා. දැන් අර මට්ටමින් සෑහීමකටපත් වෙන්නෙත් නැහැ. තවත් ඒකට ඉදිරියට යන්න අවශ්‍යයි. අර තැන නතර නොවි දැන් තව ටිකක් ඉස්සරහට යනවා. දැන් ඒ ඉස්සරහට යද්දි බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් මතක් කරනවා විශේෂයෙන්ම හික්මෙන්න කියලා. අර කලින් අවස්ථා කීපයකදීම මතක් කරන්නේ මේ මට්ටම දැනගන්න. මේ හුස්ම රැල්ලේ ස්වභාවය දැනගන්න කියලා. හැබැයි මේ අවස්ථාවට එනකොට බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් මතක් කරනවා මේ කයත් හිතත් හික්මවාගෙන මේ කටයුත්තේ නියැලෙන්න කියලා. සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. සික්ඛති කියන වචනේ විශේෂයෙන් මතක් කරලා තියෙනවා. ඉතින් අදහස් වෙන්නේ දැන් එයා හිතේ සැකයක් පහළ කරගන්න ගියත්, අධික වීරයක් යොදන්න ගියත්, හයියෙන් හුස්ම ගන්න ගියත්, එතකොටත් අන්න හිත
වෙන වෙන අරමුණු වලයි යන්නේ. එතකොටත් හිත විසිරෙන එකයි වෙන්නේ. එහෙම නැතුව දැන් මේ හුස්ම රැල්ල ගැන ඒ නිවැරදි දෘෂ්ටි කෝණයකින් සැලකිල්ලෙන් බලන්නේ නැතිව කොහේ නිකන් නිද්‍රාශීලීව ඉන්න ගියොත් එතකොට අන්න නතර වෙනවා. ආයෙත් ඔන්න නිින්ද යනවා, ඈනුන් යනවා. එහෙම නැත්තම් හිත වෙන වෙන අරමුණු වලට යන්න ඉඩ තියෙනවා, සංඥා වලට යන්න ඉඩ තියෙනවා. ආයෙත් ඉතින් අනතුරකට තමයි වැටෙන්නේ. එහෙමනම් මෙතෙන්දිත් අපි එහෙමනම් මේ හුස්ම රැල්ලේ සියුම් ගති ලක්ෂණ තෝරා ගැනීම සඳහා ඒ මැද්දෙන්ම හිත තියන්න ඕනේ. ඒ කියන්නේ නිවැරදි වීර්ය සමතාවයක් අරගෙන ඉදිරියට යන්න ඕනේ. ඒ මට්ටමේදී තමයි යන්න යාට තේරෙන්නේ ආස්වාසයක ඊටාම සියුම් පටන් ගැනීමක් තියෙනවා, මැද ප්‍රදේශයක් තියෙනවා, අග ප්‍රදේශයක් තියෙනවා, ඊට පස්සේ මුකුත් නොදැනෙන ප්‍රදේශයක් තියෙනවා, ඊළඟට ප්‍රශ්වාසයේ පටන් ගැනීමක් තියෙනවා, මැද ප්‍රදේශයක් තියෙනවා, අග ප්‍රදේශයක් තියෙනවා, ආයිත් මුකුත් නොදැනෙන ප්‍රදේශයක් තියෙනවා, ආයිත් ඊළඟ ආස්වාසයේ පටන් ගැනීමක් තියෙනවා. මේ ආකාරයෙන් මෙතන සම්පූර්ණ චක්‍රණ බව තේරුම් ගන්න මේ යෝගාවචරය උත්සාහන්ත වෙනවා. දැන් අර මට්ටමින් සෑහීමකටපත් වෙන්නේ නැහැ. තවත් ඒකට ඉදිරියට යන්න අවශ්‍යයි. අර තැන නතර නොවි දැන් තව ටිකක් ඉස්සරහට යනවා. දැන් ඒ ඉස්සරහට යද්දි බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් මතක් කරනවා, විශේෂයෙන්ම හික්මෙන්න කියලා. අර කලින් අවස්ථා කීපයකදීම මතක් කරන්නේ මේ මට්ටම දැනගන්න, ඒ හුස්පරැල්ලේ ස්වභාවය දැනගන්න කියලා. හැබැයි මේ අවස්ථාවට එනකොට බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් මතක් කරනවා මේ කයත් හිතත් හික්මවාගෙන මේ කටයුත්තේ නියැලෙන්න කියලා. සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. සික්ඛති කියන වචනේ විශේෂයෙන් මතක් කරලා තියෙනවා. ඉතින් අදහස් වෙන්නේ දැන් එයා හිතේ සැකයක් පහළ කරගන්න ගියත්, අධික වීරයක් යොදන්න ගියත්, හයියෙන් හුස්ම ගන්න ගියත්, එතකොටත් අන්න හිත වෙන වෙනත අරමුණු වලයි යන්නේ. එතකොටත් හිත විසිරෙන එකයි වෙන්නේ. එහෙම නැතුව දැන් මේ හුස්ම රැල්ල ගැන ඒ නිවැරදි දෘෂ්ටි කෝණයකින් සැලකිල්ලෙන් බලන්නේ නැතිව කොහේ නිකන් නිද්‍රාශීලීව ඉන්න ගියොත් එතකොට අන්න නතර වෙනවා. ආයෙත් ඔන්න නිින්ද යනවා, ඈනුන් යනවා. එහෙම නැත්තම් හිත වෙන වෙන අරමුණු වලට යන්න ඉඩ තියෙනවා, සංඥා වලට යන්න ඉඩ තියෙනවා. ආයෙත් ඉතින් අනතුරකට තමයි වැටෙන්නේ. එහෙමනම් මෙතෙන්දිත් අපි එහෙමනම් මේ හුස්ම රැල්ලේ සියුම් ගති ලක්ෂණ තෝරා ගැනීම සඳහා ඒ මැද්දෙන්ම හිත තියන්න ඕනේ. ඒ කියන්නේ නිවැරදි වීර්ය සමතාවයක් අරගෙන ඉදිරියට යන්න ඕනේ. ඒ මට්ටමේදී තමයි යන්න යාට තේරෙන්නේ ආස්වාසයක ඊටාම සියුම් පටන් ගැනීමක් තියෙනවා, මැද ප්‍රදේශයක් තියෙනවා, අග ප්‍රදේශයක් තියෙනවා, ඊට පස්සේ මුකුත් නොදැනෙන ප්‍රදේශයක් තියෙනවා, ඊළඟ ප්‍රශ්වාසයේ පටන් ගැනීමක් තියෙනවා, මැද ප්‍රදේශයක් තියෙනවා, අග ප්‍රදේශයක් තියෙනවා, ආයිත් මුකුත් නොදැනෙන ප්‍රදේශයක් තියෙනවා, ආයිත් ඊළඟ ආශ්වාසයේ පටන් ගැනීමක් තියෙනවා. මේ ආකාරයෙන් මෙතන සම්පූර්ණ චක්‍රීය ස්වභාවයක් දැන් ඔන්න යෝගාවචරයේ හඳුන ගන්න. දැන් මෙහෙම හඳුනා ගනිමින් යා කාලය ගත කරනකොට දැන් තව තව එයාගේ සතිමත් බව දියුණු වෙනවා. සියුම් අරමුණක් දිහා අතිසියුම්ම දැකීමේ ඒ අරමුණේ ගති ලක්ෂණ විමසා බැලීමේ සම්පජඤ්ඤය, එහෙමත් නැත්නම් ප්‍රඥාව දියුණු වෙනවා. මෙහෙම දිගට කරගෙන යනකොට පුදුමාකාර අමුතු දෙයක් වෙන්න ගන්නවා.